මේ වන විට ඉන්දුනීසියාව සහ තවත් විදේශ රටවල් වලින් කරුණක ආනයනය කරලා කිසිම අගේ එකතු කිරීමක් නැතුව ප්‍රබව සහතික ලබාගෙන ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීමක් සිදු වෙනවා. මේ මොහොත වෙන විට වරායේ වෙයාර්හවුස් වල කන්ටේනර්ස් 39ක් තියෙනවා. කවුද මේ ආනයන කරු? කන්ට්‍රි ඔෆ් ඔරිජින් සර්ටිෆිකේට් එක ලබා දෙන්නේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ DG. දැන් පත් වෙලා ඉන්නේ සේවාවෙන් පිට පුද්ගලෙ. මේ සිද්ධ වෙන්නේ අර ගම්මිරිස් ක්‍රියාදාමය හරහා ඒ සිදුණු ක්‍රියාදාමයමයි. රටේ නිදහස් වෙළඳ ගිවිසුම් 90%, 35%ක අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රතිඅපනයනයක් කරන්න බෑ. හැබැයි මෙතුවා කියපු කාරණේ පිළිබඳ අපි තොරතුරු අරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා බලන්න. ඒ දේශීය නිෂ්පාදන ගැන කරුණක ප්‍රමාණයක් අරින්න පුළුවන් ඉන්දියාව ඔය කියන වෙළඳ ගිවිසුම යටතේ. ඊට අමතරව පිට රටින් ගෙන්නලා වැලියු වැඩිෂන්යක් කරලා සේල් සිංහ එතුමා කිව්වා වගේ 35%ක වැලියු වැඩිෂන්යක් රට තුල කරලා ඒක සනාථ කෙරුවට පස්සේ වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහතිකය ලබා දෙන්නේ 35%ක වැලියු වැඩිෂන්යක් කෙරුවට පස්සේ තමයි ඒක ලබා දෙන්නේ. ඒක රට තුලට ඇවිල්ලා ඇත්තටම වැලියු වැඩිෂන්යක් කරන්න ඕන. සෑම කාර්ක සභාවට ස්කෝප් එකක් තියෙනවා, සීමාවන් තියෙනවා. මේ සීමාවන් වලින් පිට ගිහිල්ලා ප්‍රශ්න අදිනවා ස්කෝප් කමිටුවට. එතන පරීක්ෂණයක් කරන්න ඔඩිට් ක්වෙරි එකක් තියෙනවා. විගණකාධිපතිවරයා අහන්න ඕන ගිණුම් ගැන. එහෙම කිසිම දෙයක් නැතුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා කියනවා පරීක්ෂණයක් කරන්න කියලා. ඒක බලවත් අසාධාරණයක්. ඔඩිට් ක්වෙරි විතරයි කෝප්පේ ගන්න පුළුවන්. නිලධාරීන් ඔක්කොම වෙන්න කියනවා. කෝප් එක දාලා තියෙන්නේ ඔඩිට් ක්වෙරිස් වලට විතරයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් වගයක් අයිති නැති කෙනෙකුට ලබා දීමත් සම්බන්ධව වාර්තා කළා. කිරියල්ල කියලා කෙනෙකුට මෙතුමාද මෙතුමගේ පවුල කෙනෙකුට දන්නේ. ඉතින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කො. ඊයේ දිනේදී කාංචන විජේසේකර ගරු අමාත්‍යවරයා පාලිවේතය විසින් මහ කරපු ප්‍රකාශයක් සම්බන්ධව ඒ කාරණා නිවැරදි කිරීම සඳහා යම් උත්සාහයක යෙදෙන ගමන් පෞද්ගලිකව මට බලපානා විදියට කාරණා ගණනාවක් එතුමා එලක මා සඳහන් කරපු ප්‍රකාශයක් එක නිවැරදි කිරීම කරනවා නම් එතුමාට කරන්න ඕනේ ස්ථාරණයක 22:90 එහි සඳහන් වන 9 හෝ 10 හෝ 11 කියන වගන්ති ටික පාවිච්චි කරා. ඔහු චෝදනා කරනවා මම නීති දන්නේ නැහැ, සම්ප්‍රදාය දන්නේ නැහැ, වරප්‍රසාද දන්නේ නැහැ කියලා. මීට දින දෙකකට කලින් තිබිච්ච ජනකරත් නායක කොමිෂමේ සභාපතිවරයා ආස්කරන්න හේතු දක්වනකොට ඔහු කිව්වා විශේෂයෙන්ම ඔහුට තිබෙනවායි කියලා ළමැදියාවන් අතර බැඳීමක්. ඒ බැඳීම තිබෙන කාරණය නිසා මොහු මේකේ අයින් කිරීම සඳහා චෝදනාවක්. ඒතකොට මම උපකල්පනය කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි ළමැදියාවන් අතර බැඳීමක් ඇති වේකු අවස්ථාවක් හැටියට මෙන්න මේ අවස්ථාවක් විය හැකි කියන කාරණය. මම ඍජුව ගරු එමෙතුමාට එල්ල කරේ නැහැ. ඒ වගේම ගරු අමාත්‍යතුමා කියනවා මම එතුමාට විවාහ යෝජනා ගෙනාවලු, දෑවැද්ද දීලා කසාද බැඳලු දැනගන්න කියන්නේ හැදෙන්න කියලා. එතන ආදරය කරලා බැඳලා, ආදරය කරලා දාලා ගිහිල්ලා නැහැ විටින් විට. ආදරය ගිහිල්ලා අතෑරලා නැහැ විටින් විට. එහෙම යන්න දුන්නේ නැහැ. මම සතියක් ආදරය කරපු ඒ ආදරවන්තිය තමයි ගරු ඇමතිතුමනි මම කසාද බදාගෙන. ඔබතුමයි මමයි ආසයි පොළොවේ වගේ. තාත්තා කරපු දේ කරපු පුතෙක් හැරි මම සතුටු වෙනවා. හැබැයි සමහරුන්ට පුළුවන්ද තාත්තා කරපු දේවල් නොකරනවා කියලා කියන්නේ කියන කාරණේ මම අභියෝග කරනවා. ඒකේ තුමාගේ ස්ථාවර නියෝග අනුව එතුමා කරුණු දක්වන්න පුළුවන්. නමුත් මගේ ප්‍රකාශය මම මගේ කතාව තුළ සිදු කරා. අවුරුදු 15ක් 20ක් විතර දේශීය සමාගම් බලපත්‍ර අරගෙන කරගෙන යන ව්‍යාපාරයක් මේ ඉන්ධන පිරුම් මල්ලේකට සම්බන්ධ කරගෙන මෙතුමා වැරදි මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් මේ වරප්‍රසාද කමිටුව බඩලන්ද වෙලා තියෙන්නේ. අධිකරණයේ කවුරු හරි කතා කරොත් ගේනවා. මාධ්‍ය කවුරු හරි කතා කරොත් ගේනවා. මාධ්‍ය වාර්තා කළා කියන්නේ චමින්ද විජේසිරි කියපු දේ. හරි බොහොම ස්තුති ගරුවන්තයි ඔබතුමා හිතන විදියට. වරප්‍රසාද කමිටුව ඊට වඩා වැඩගත් විදියට ක්‍රියාත්මක වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.